දිවාරාත්‍රී දෙකෙන් බැබලෙනවා කියලා දේශනා කොට වදාලා ලෝතුරා තථාගතයන් වහන්සේ මහා පුණ්‍ය තීර්ථයෙන් දිවාරාත්‍රී දෙකේ මුළු මහත් තුන් ලෝකයෙන් බබලමින් වැඩ සිටිනවායි කියලා දේශනා කළා. ඒ වගේම ලෝතුරා තථාගතයන් වහන්සේ ධර්ම තීර්ථයෙන්ද මුළු මහත් තුන් ලෝකයෙන් දිවාරාත්‍රී බබලමින් ජීවමාන වෙනවා දුන් වහන්සේ දේශනා කළා. බලන් සීල ගුණ ඥාන ප්‍රඥා ධර්ම කියන පංචවිධ මේ මහා තේජසින් ලෝතුරා බුදුරජාණන් වහන්සේ බැබලෙනවානි. ඒ බුදුරජාණන් වහන්සේගේ සීල තේජස පින්වත්නි අසංකේය කල්ප ලක්ෂයක්, නව අසංකේය කල්ප ලක්ෂයක්, එවැනි සාරා අසංකේය කල්ප ලක්ෂයක් ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ විසින් අසංකේය කල්ප ලක්ෂයක් පුරාම තමන් වහන්සේ නියත විවරණ ලැබූ මොහොතේ පටන් තමන් වහන්සේ නිත්‍ය සීලය දිවි දිවෙනකොට ආරක්ෂා කරගත්තා. උසස් විදියේ සීලයන් දියුණු කරගත්තා. ඒ සීල ස්කන්ධය සාරා සංකේ කල්ප ලක්ෂයක පටන් තමන් වහන්සේ ජීවිතේ පළදුවට තියලයි ආරක්ෂා කරගත්තේ. එනිසායි බුදුරජාණන් වහන්සේගේ සීල තේජස සමාන කරන්න පුළුවන් වෙන කිසිම සිල්වන්තයෙක් මේ තුන් ලෝක ධාතුවේ ඇත්තේ නැහැ. එනිසායි බුදුරජාණන් වහන්සේ සුපිරිසුද්ධ වූ සීල ස්කන්ධේ අකනිත බ්‍රහ්මතලයේ දක්වා අවීචේ පටන් භවාග්‍රයේ දක්වා විසිර පවතින සීල තේජසකින් සමන්වාගතව වැඩි ඉන්නවා බුදුරජාණන් වහන්සේ වදාළා. එනිසා මේ සීල තේජස අර උදේ කාලේ බැබලෙන සූර්යාගිරියට වැඩිය, රාත්‍රී චන්ද්‍රාලෝකයට වැඩිය, රජුගේ ආභරණ පැළඳිය අවස්ථා බැබලීමට වැඩිය, රහතුන් වහන්සේලාගේ ආර්යයන් වහන්සේලාගේ සමාපත්තියට වැඩිය දිවාරාත්‍රී දෙකේම සීල තේජසින් බුදුරජාණන් වහන්සේ පැබලෙනවා කියලා දේශනා වුණේ නිසායි. ඒ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගුණ තේජසින් මේ මුළු මහත් ලෝකෙම කිසිම ගුණවතෙකුට සමාන කරන්න බෑ. අසාමාන්‍ය ගුණ සම්පත්තියන් ලෝතුරා බුදුරජාණන් වහන්සේ සන්තක පැවතුණා. පින්වත්නි මෙතන මේ ගුණ තේජස කියන්නේ බුදුරජාණන් වහන්සේ පහළ කරගත් අවිද්‍යා බලය, වහන්සේ දිනු කරගත් අවිද්‍යා බලය, අර්ථ සමාපatti ආදී කියන මෙන්න මේ මහා ගුණ ධර්මයයි. මේ ලෝකේ පසේ බුදුරජාණන් වහන්සේ නමකට, ශ්‍රාවකයන් වහන්සේ නමකට, දෙවියෙකුට, මාරයෙකුට කිසිම සත්‍යයකට සමාන කරන්න බැරි අප්‍රමාණ විඥා බලයක් ශක්තියක් අශසමාපත්ති ලාභීත්‍යාදී කියන මේ විශේෂ ගුණ සම්පත්තියෙන් සමන්විතයි. එනිසා බුදුරජාණන් වහන්සේ අවිඥා බල පාදක කරගෙන උන් වහන්සේ දිවාරාත්‍රී දෙකීම තුන් ලෝකේ බැබලීමට පත් කරනවා උන් වහන්සේ මත. ඒ වගේම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ප්‍රඥා තේජසින් දිවාරාත්‍රී දෙකේ තුන් ලෝක බැබලුවා. වහන්සේගේ ප්‍රඥා තේජස පින්වත්නි මේ තුන් ලෝකේ කිසිම කෙනෙකුට සමාන කරන්න බෑ. මහන්සි ශක් අසාධාරඥාන තුද්දස බුද්ධඥාන සෝලස මහාඥාන ඉසැත්තඥාන සස්සැත්තඥානාදී කියන සර්වඥතා ඥාන බෝධී පටන් සකල ක්ලේශයන් ප්‍රහාණය කරලා ලෝතුරා බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව ලැබූ මහාඥාන සාගරයේ ප්‍රඥා තේජස නම් වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා තේජස අවීචේ පටන් භවාන්තරය දක්වාද, ඉහලින් අතරිතා බ්‍රහ්මතලය දක්වාද ඒ මහා ප්‍රඥා ඕපාසයෙන් බැබලෙනවා කියලා උන් වහන්සේ දේශනා කළා. බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා තේජස මොනතරම් ශ්‍රේෂ්ඨයිද. බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා තේජසට අපගේ නමස්කාරයම සිද්ධ වේවා. නමස්කාරය කරමු. බුදුරජාණන් වහන්සේ තරම් පුණ්‍යවන්ත උත්තමයන් වහන්සේ නමක් මේ තුන් ලෝක ධාතු වැඩිදී නැහැ. උන්වහන්සේ පුණ්‍ය තේජසින් මේ මුළු මහත් තුන් ලෝකෙම දිවා රාත්‍රී
ලැබෙනවා ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ බෝධිඳුරම මූලයේදී ප්‍රතිවේද කළා වූ සෝවාන් මඟපළය සකදාගාමි මඟපළය අනාගාමි මඟපළය අරියත් මාර්ග ප්‍රඥානේ සංඛ්‍යාත අරියත් ඥානියයි ඒසා බුදුරජාණන් වහන්සේ මාර්ගඵල ආභෝදේ කිසිදු ශ්‍රාවකයන් වහන්සේ නමකට සමාන කරන්න බෑ ඒසා මහා පුණ්‍ය තේජසින් ලෝකුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලැබුණා ඒ ලැබීම නිර්වේදියට සමුවේදියට පැදුරි අපරණ කරදී ආලෝකයට සමාපත්තිලා භාග්‍යාලෝකිත වෙලිය ලැබීමක් වුණා එනිසා ලෝකුරා ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ ධර්ම තේජසින්ද මුළු මහත් ලෝකයේම දිවාරාත්‍රී බබලනවා කියලා උන්වහන්සේ වදාළා සෝතෝ භගවත ධම්මෝ සංදිත්තිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූති ලෝකුරා ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ ශ්‍රී සද්ධර්මයේ පිළිබඳව තථාගතයන් වහන්සේගේ දේශනා චක්‍රයේ පිළිබඳව අනුශාසනා පිළිබඳවයි විස්තර කළේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්ම අවබෝධය සෝතාතයි මුලින්ද මැදින්ද අගින්දේ තාම පිරිසිද බවට පත් වුණා සම්දිත්තිකයි එස්පනා පිට මෙලවදිම මේ මොහොතේ ප්‍රතිඵල දකින්නට පුළුවන් කල් නොයවා අකාලික ප්‍රතිඵල ලැබෙන ධර්මය ඒ වගේම ඥානවන්තයන් විසින් මේ ආර්ය මාර්ගයේ තුන පැමිණිලා අවබෝධ කරන්න සුදුසු වෙන ධර්මය නුවණින් පැමිණෙන්නට ඕනේ ධර්මය ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ මේ ශ්‍රී සද්ධර්මය ප්‍රඥාවන්තයන් විසින් නුවණින් විමස විමසා සෝවාන් සකදාගාමි අනාගාමි අරියඥානේ මානුඵල අනුභවයෙන් අවබෝධ කර යුතු ධර්මයන් මනාසී ධර්මයේ ගල්පතලපා බෙද බෙද උපනායනය කරමින් මේ ධර්මයේ ප්‍රඥාවන්තයන් විසින් දෙකී යුත්තා ඒ ධර්මයේ ආදි කල්යාණී මධ්‍යේ කල්යාණී පරියෝසාන කල්යාණී වශයෙන් මුලින්ද මැදින්ද අගින්ද තුන් කල්හිම ශීලයේ සමාධියේ ප්‍රඥාවෙන් යන විත ශික්ෂාවම දිනු කරන මේ පිරිසිදු බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරන ශ්‍රී සද්ධර්මය ඉතාම පිරිසිදු උදහම අසන්න ශක්‍රයාගේ කෙලෙස් පිළිවෙල දිවා අමාමහ නිවන පමුණුවන ශ්‍රී සද්ධර්මයක් වුණා ඒ ධර්මයේ පිළිවත්නි ලෝතුරා ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ යම් අවස්ථාවක දේශනා කරනවා නම් ඒ දේශනාව කෙලවර අසංකේය ගණන් අප්‍රමේය ගණන් සදේක ලෝකවාසී ජනතාව සෝවාන්වාදී මඟපර දැනී අමා සැපතන සරසා ගත්තාමක් වුණා පළවෙනි මංගල ධර්ම දේශනාව බරණසී සිපතන විගදමයේ දේශනා කරන කොට එදා දසදහසක් සත්වයන් සතමිනි දහාට කෝටියක් අනාගාමී බ්‍රහ්ම රාජයෝ අරියන් මඟපල අමා මහ නිවනින් සැනසුනානේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ තුළු අසංකේයයක් පිරිස සෝවාන් මඟපල නැගී නිවන් සුව ආවෝද කළා මේ විදිහට පින්වත් ලෝතුරා බුදුරජාණන් වහන්සේ යම් ධර්මානුශාසනාවක් කරනවා නම් ගෞරවමානී මේ ධර්මීය සේවා දිගෞරවමානීය සේවා ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ දසදහසක් සක්වලට මේ ධර්මීය සේවාදී වශයෙන් යම් අදිෂ්ඨාන බලයෙන් පවත්වමින් මේ ආශ්චර්ය ධර්ම තේජසින් ධම් දිසන්නේ නම් ඒ සියලුම සත්‍යන්නේ ධර්මීය ඇසීමෙන් ධර්මාභිසමයෙන් පත්වලා අමා සැපතනම පත් වුණා බලන්න මේ ආශ්චර්ය මේ තේජස ලෝකුරා බුදුරජාණන් වහන්සේට පමණයි කළ හැකි එනිසා යම මහා ධර්ම තේජසින් මුළුමහත්තුන් ලෝකයේ අවබෝධ කොට වදාළ ආලෝකවත් කොට වදාළ බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය සිද්ධ වේවා මේ විදිහට පින්වත් බුදුරජාණන් වහන්සේ දිවා රාත්‍රී දෙකේම මෙදිනම ආලෝකමත් වෙනවා ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේ කිසිම කල්හි කිසිම එළියකට කිසිම කෙනෙකුට කිසිම ආලෝකයකට කිසිම තේජසකට සමාන කරන්න බැරි අසාමාන්‍ය තේජස්ුණේ සමන්විතයි
ඒ ආනන්ද තේජස්ුණේ සමන්නාගත්තු බුදුරජාණන් වහන්සේට අපගේ ජීවිතයේද පූජා වේවා අපි පූජා කරමින් බුදු ගෞරවේ ධර්ම ගෞරවේ සංඝ ගෞරවේ ඇති කරගෙන අද අපි සුදු වෙලා භවනා මනස්කාරී දෙලෙන් මනතුරු සුපුරුදු පරිදි සාකච්ඡා මේ වැඩසටහනට සම්බන්ධ වී සිටු දෙනාම නමස්කාරී කියා භාවනා වැඩිම පිණිස සූදානම් වෙමු සාදුය. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ අනන්ත සසර පතං මේ ජීවෙන මොහොත දක්වා මාගේ සිතින්ද මාගේ අයින්ද මාගේ වදනින්ද බුද්ධ රත්නය ධර්ම රත්නය කෙරෙන් සංඝ රත්නය කෙරෙන් ආචාර්යතුමන් කෙරෙන් කලන මිතුරන් කෙරෙන් යම් වරදක් දේශියලු පමාවරදට මට සමාව ලැබේවා මා කෙරෙන් නුවද අතීත බවේ පටන් යම් වරදක් කළා ප්‍රතිපත්තිමය ජීවිතය